කටකතා හා උපදූප සංස්කෘතිය වැඩිපුරම පේන්නට හා දැනෙන්නට තියෙන දකුණු ආසියාවේ රටවල් වල ඉබි අතුරු දාලවත් පාලනය කරගන්න බැරි මේ කටකතා නිසා සමාජයට වගේම පෞද්ගලික ජීවිතවලට සිදුවන හානිය මෙපමණයි කියන්න බෑ. පහුගිය තුන්වෙනිදා රාත්‍රියේ ගම්පහ රෝහලේදී කොවිඩ් ආසාදනය වුණු තැනැත්තියක් බවට ඇය හඳුනාගත්ත මොහොතේ ඉඳන් ප්‍රදීපිකා පිළිබඳව රටවටා ප්‍රචලිත වුණු කටකතා හා උපදූප ප්‍රමාණය අතිමහත්. ඉතින් මේ වගේ පසුබිමක් මත මේ කාන්තාවගෙන් හැබෑම විස්තරේ දැනගන්න පුවත්පතක් ඇය සමග කතා බහකට එකතු වෙලා තිබුණා. දෙවැනි රැලි මුලින්ම කොරෝනා ආසාදයේ වුණු තැනැත්තිය බවට බොහෝ දෙනෙක් මාව හඳුන්වා දී තිබුණා. ඒක එහෙම නෙමෙයි කියලා මුලින්ම ලියන්න. මේ වෙද්දි වසංගත රෝග මර්ධන අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරදීර මහත්තයා පවා ඒ ගැන කියලා තිබුණා. ඒ නිසා ඒ චෝදනාවෙන් මාව නිදහස් කරලා දෙන්න. ප්‍රදීපිකා එලෙසටයි කියලා තිබුණේ. ප්‍රදීපිකා සුදර්ශනී රත්නායක පදිංචි වෙලා ඉන්නේ දිවුලපිටිය බෝබුගම්මනයි. තවමත් කුලී නිවසක ජීවත් වන ඇගේ දරු පවුල රැකෙන්නේ ත්‍රිවිල් රියදුරෙකු ලෙස රැකියාව කරන ස්වාමි පුරුෂයා හා පවුලේ දෙවැනි දරුවා වූ අවිෂ්කගේ වැටුපෙන්. අවිෂ්ක රැකියාව කරන්නේ ප්‍රදේශයේ අලෙවි නියෝජිත ආයතනයක. දරුවන් හතර දෙනෙකුගේ මවක් වන සුදර්ශනීගේ වැඩිමහල් පුතා පසිඳු ලක්මාල් යුද හමුදාවට රැකියාවට යෑමට නියමිතව සිටියේ මේ දිනවල. ඊළඟ දැරිය ස්වප්නා දිව්‍යාංජලි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් ඉන්නවා. තවමත් පාසල් යන පවුලේ බාල දරුවා නිමේෂ් වයස අවුරුදු 14යි. මට ඉන්නේ මෙන්න මේ වගේ ආදරණීය දරු පවුලක්. මේ දරු පවුලේ කාටවත් හානියක් අපහාසයක් වෙන විදිහට කවදාවත් කතා පැතිරිලා නැහැ. කට කතාවක් අහන විදිහට මගේ පෞද්ගලික ජීවිතේට මං කැලලක් ඇති කරගෙන නැහැ. එහෙම මට තමයි නොදන්න අය වගේම මාව හොඳට දන්නා කීප දෙනෙක් කතා හැදුවේ. මම ඒකට වෛර කරන්නේ නැහැ. ඒත් මට දුකයි. ප්‍රතිපිකා සුදර්ශනීට මේ විදිහට ඔපදුපහ කටකතා ගොන්නක් එක විට හැදෙන්නේ පහුගිය තුන්වෙනිදායින් පස්සේ. මිනුවන්කොට බ්‍රැන්ඩික්ස් කොරෝනා පරිච්ඡේදයේ ආරම්භ වීමත් සමගයි ඒ. තවත් විදිහකට කියනවා නම් දෙවැනි රැල්ලේ කොරෝනා ව්‍යාප්තියත් සමග. මම PCR පරීක්ෂණයෙන් පොසිටිව් වුණු පළමුණු කොරෝනා රෝගියා වෙන්න පුළුවන්. හැබැයි එහෙම උනේ මම බලහත්කාරයෙන් වගේ මගේ රෝගය මොකක්ද කියලා බලන්න ගම්පහ රෝහලට ගිය නිසා. එහෙම යන්නේ නැතුව හිටියනම් මේ කතාව රටට දැනගන්න ලැබෙන්නේ වෙන විදිහකට වෙන්න පුළුවන්. ප්‍රතිපිකා සුදර්ශනී පවසන විදිහට මිනුවන්කොට කොරෝනා ව්‍යාප්තිය එහෙමත් නැත්නම් ආරම්භයේ දිගහැරෙන්නේ සැප්තැම්බර් 19 20 වගේ දිනවල. ඒ තමන් වැඩ පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරන CM 23 අංශයේ කීප දෙනෙකු රෝගී වීමත් සමගයි. එදා මගේ අංශයේ ඉන්න ළමයි 20 දෙනාගෙන් කීප දෙනෙක්ටම හිසේ කැක්කුම සාමාන්‍ය විදිහට උණ හා කැස්ස වගේ රෝග ලක්ෂණ තිබ්බා. ඇත්තටම මේ වෙලාවේ අපි කලේ ආයතනයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිහින් වේදනා නාශක ලබා ගත් එක විතරයි. මොකද අපිට ඉක්මනින්ම ඉවර කරන්න තිබුණු ඉන්දියාවේ ඕඩර් එකක් බාර දීලා තිබුණා. කොහොම හරි මේ ආකාරයට කාලය ගෙවිලා යද්දී සැප්තැම්බර් 27 වෙනිදා ප්‍රදීපිකා සුදර්ශනීත් රෝගී වෙන්නේ පෙර සේවිකාවන් විදිහටමයි. ඕවා ගණන් ගන්න එපා. ඔය වෛරස් උනා ගිහින් බෙහෙත් බීලා වැඩ කරන්න. ආයතන ප්‍රධානීකෝ එහෙම කියමින් බැන වැදුනේ මේ රෝගී තත්ත්වය පිළිබඳ ඔහු දැනුවත් වූ මොහොතකයි. මම ගෙදර ඇවිල්ලා මගේ මහත්තයා එක්කත් මේ බව කිව්වා. ඊට පස්සේ මමත් බෙහෙත් බීබී සේවයට ගියා. ඒ අර 27 වෙනිදා රෝගී වුණාට පස්සේ මොකද ඒ වෙද්දී ආයතනයේ වෛද්‍යවරයා මට බෙහෙත් ලබා දීලා තිබුණා. ඒ බෙහෙත් මාත් එක්ක හිටපු තවත් ළමයි දෙන්නෙක් එක්ක මම බෙදාගෙන බිව්වා. මොකද ඒ අයටත් තිබුණේ මගේ රෝගී ලක්ෂණමයි. කාලේ මේ විදිහට තවත් දින කීපයක් ඉදිරියට ගමන් කරා. රටම කලඹමින් කොරෝනා වසංගතයේ ඊළඟ ව්‍යාප්තිය මේ ආකාරයට රහසේම දරුලා වැඩෙන බව කිසිවෙක්වත් හීනෙන්වත් හිතුවේ නැහැ. සැප්තැම්බර් 30 වෙනි බදාදා ප්‍රදීපිකා සුදර්ශනී නැවතත් සුපුරුදු විදිහට නිවස අසලට එන ආයතනයේ ප්‍රවාහන පහසුකම් සපයන බස් රථයකට ගොඩ වෙනවා. ඒ වෙද්දිත් ඇය ඉන්නේ තෙහෙටු ගතියෙන්. එදා මම රාජකාරී පරිශ්‍රයට ඇවිල්ලා ගත වුණේ ටික වෙලාවයි. මට හුස්ම ගන්න බැරි විදිහේ අපහසුාවක් ආවා. පපුව හිර වෙනවා වගේ දැනුණා. මේ මොහොතේ ඇය සමග සිටි සේවිකාවන් ආයතන පරිශ්‍රයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙත ප්‍රදීපිකාව රැගෙන ගියේ වත්තම් කරගෙනයි. ඊළඟ මොහොතේ ඇයව පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා ඇයට ලබා දුන්නේ ගෑස්ට්‍රයිටිස් රෝගයට ලබා දෙන ඖෂධයයි. ඒ මේ පපුවේ හිරවීමට හේතුව උදරයේ ආම්ලිකතාව වැඩිවීමේ ප්‍රතිඵලයක් යයි අනුමාන කරපු නිසායි. මට ඒ බෙහෙත් වලට අඩුනේ නැහැ. ඒ නිසා මම බල කරලා කිව්වා මාව රෝහලකට අරන් යන්න කියලා. මේ අනුව තමයි මාව ගම්පහ රෝහලට අරන් ගියේ. මේ ආකාරයට රෝහල්ගත වෙලා හිටපු ප්‍රදීපිකා සුදර්ශනී පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී PCR පරීක්ෂණයකටත් යොමු කරන්න කටයුතු කර තිබුණා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ඔක්තෝබර් 1 වෙනිදා එනම් පෝය දිනේ ඇයි ප්‍රතිකාර ලැබූ වාට්ටුව වෙත ලැබී තිබුණා. ඊට පස්සේ වාට්ටුවේ දොස්තර මහත්තයා මට බොහොම කරුණාවෙන් කතා කරලා කිව්වා දරුවෝ වාට බය වෙන්න කාර්යයක් නැහැ. ගෙදර යන්න පුළුවන් කියලා. ඒ අනුව මම මගේ මහත්තයාගේ ත්‍රිවිල් එකේම අක්කත් එක්ක ගෙදර ආවා. බොහෝ විට අපි හිතන දේ වෙනුවට සිද්ධ වෙන්නේ නොහිතන දේ. නොහිතන දේ වෙනුවට වෙනත් දෙයක් සිදුවීමත් මේ ජීවිත ගමනේ අනන්තවත් දකින්න පුළුවන්.
ප්‍රදීපිකාගේත් කතන්දරේ ඒ වගේයි. මම ගෙදර ආවේ ඔක්තෝබර් පළවෙනිදා. එහෙම ඇවිත් ඉන්නකොට දෙවෙනිදා හවස 6:30 විතර මගේ මහත්තයාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා. මේ දුරකථන ඇමතුමෙන් දන්වා සිටියේ ප්‍රදීපිකා සුදර්ශනීගේ PCR පරීක්ෂණයේ පොසිටිව් වී ඇති බවයි. එනම් ඇයට කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බවට සනාථ වුණු පුවතයි. මට හිතා ගන්නවත් බැරි වුණා. ඉස්සර වෙලා රෝහලෙන් මාව එව්වේ පොසිටිව් නෑ කියලා. ඒ දවසයි ගත වුණේ පොසිටිව් කියලා කිව්වා. තවත් මොහොතක් ගත වෙද්දී ප්‍රදීපිකා සුදර්ශනීගේ ස්වාමි පුරුෂයා වූ ගයාන් මලිත් අමරසිංහගේ දුරකථනයට එක දිගට ඇමතුම් ලැබෙන්නට වුණා. ඒ ඇමතුම් සියල්ලෙන්ම කියුණේ වහාම ඇඳ පැළඳුම් කිහිපයක්ගෙන IDH රෝහල බලා යෑමට රෝගියා සූදානමින් සිටිය යුතු බවයි. ඒ වගේම නිවසේ ආයත වැඩිදුර පරීක්ෂණ සඳහා සහභාගී වීම අනිවාර්ය බවයි. මගේ හිත ලොකු බයකින් ගැහෙන්න ගත්තා. මට හිතා ගන්න බැරි වුණා මොකද්ද මම කරන්න කියලා. මම ඇඬුවා. මේ මොහොතේම දියුලපිටියේ පොලිස් නිලධාරී මහතුරු කීප දෙනෙක් කපේ ගෙදරට ආවා. ඔවුන් මහ කැතම කැත විදිහට බණිමින් අපිට දොස් කිව්වා. නරක කතා කිව්වා. අපිට එහෙම කතා කළේ මගේ මහත්තයා ත්‍රිවිල් එලවන නිසාද? මම දරුවන්ට කන්න දෙන්න ගාමන්ට් රැකියාවක් කරන නිසාද? අනේ මහත්තයා ඇයි අපිට ඒ විදිහට කතා කරන්නේ? ප්‍රදීපිකා සුදර්ශනීගේ ප්‍රශ්නය සංකීර්ණයි. ඒත් ඒ සංකීර්ණ ගැටලුව පිටුපස අපිට කියන්නට තියෙන එකම එක උත්තරයක්. ඒ තමයි මිනිස්සු නොවන නොමිනිස්සු. හෘදයාංගම බවක් නැති රාජකාරීටම පමණක් සීමා වුණු දරදඬු හිප්පීත් ඇති නොමිනිස්සු. කෙසේ හෝ මේ ආකාරයේ නිඳා අපහාසවලට ගොදුරු වුණු ප්‍රදීපිකා සුදර්ශනී අවසානයේ කඳුළු පිළි දැසින් මෙසේ ප්‍රකාශ කර තිබුණා. ඇයි මහත්තයා අපිට මෙහෙම කතා කරන්නේ? අපි වනචර ගෑනු නෙමෙයි. ගාමන්ට් රැකියා කළාට අපි ගැන එහෙම හිතන්න එපා. මේ ආකාරයට තවත් මොහොතක් ගත වෙද්දී නිවසට ආපු විශේෂිත වාහනයකින් ඇයව IDH රෝහලට රැගෙන ගියා. ඒ මහත්තුරු නම් දෙවිවරු අපිට හොඳට කතා කළා. ඇත්තටම මහත්තයා අපි මෙහෙම හරි අද හොඳින් ඉන්නේ මේ IDH රෝහලේ ඉන්න දෙවිවරු නිසායි. ඔවුන් දැනටුනත් මා සම්බන්ධව රට පුරා පැතිරිලා යන කටකතාගෙන කියද්දී මගේ හිත සනසනවා. මගේ හිත හැදෙන්න කතා කරනවා. ආදරෙන් හැමදේම කියලා දෙනවා. අවුරුදු 9කට වඩා දිගු කාලයක් ප්‍රදීපිකා සුදර්ශනී බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා. මේ කාලේ පුරාවටම ඇයම ආයතන පරිශ්‍රයේ බොහෝ හෘදයාංගම මිනිසුන් හමු වෙලා තියෙනවා. ඇය ඒකනද කතා කළේ ආදරයෙන් මෙලෙසයි. බ්‍රැන්ඩික්ස් කියන්නේ මගේ ආදරණීයම ආයතනය. ඒකට මං ආදරෙයි. ඒත් සමහර නිලධාරී මහතුරු එහෙමත් නැත්නම් ලොක්කෝ මහා නරක විදිහට ඒ ආයතනයේ නම කැත කරන්න වැඩ කරනවා. ඇත්තටම කලින් හිටපු මහතුරු වගේම තවමත් ඉන්න මහතුරු අතර හොඳ මහතුරුත් ඉන්නවා. ඔවුන් වගේ නෙවෙයි මේ ප්‍රශ්නේ වෙලාවේදී අපිව බාරව හිටපු මහතුරු. ඒකටයි අපිට දුක. ඇත්තටම මේ අයගේ වැරද්ද වහගන්න අපිවත් නරක නොහොමිනා ගැහෙනු විදිහට ආරංචි සමාජයට යවුවා. මම නම් කියන්නේ මේවා දෙවියෙක් හරි උඩ ඉන්න කවුරු හරි බලාගෙනයි කියලා. හැමදාම මිනිසුන්ට බොරු කරන්න බෑ. බලන්න මේ නරක ආරංචි නිසා මගේ දරුවෝ, මගේ එකම ගෑනු දරුවාට වෙච්ච හානිය, ඒ දරුවෝ කොහොමද මේ සමාජයට මූණ දෙන්නේ? අපි අපේ දරුවෝ හදලා තියෙන්නේ චරිතවත් විදිහට. ප්‍රදීපිකා සුදර්ශනී මහත්මිය වේදනාවෙන් යුතුව පවසා තිබුණා. ප්‍රදීපිකා සුදර්ශනී පවසන්නේ ඇය නිවාඩු නොලබා එක දිගට රාජකාරියට ගොස් පැමිණීමේ දීමනාව පවා හොඳින් ලබාගත් සේවිකාවක් බවයි. වැඩ පරීක්ෂකවරියක් ලෙස සේවය කරන ඇය තමන් සමග සිටින සේවිකාවන් 20 දෙනා තනිකොට එක මොහොතක් ගේට්ටුවෙන් පිටත ඇති කඩ සාප්පුවකටවත් පැමිණ නැති බවයි. අපි වැඩ කළේ හොඳ වැටුපක් ගන්න, නියමිත රාජකාරි කරලා ඉලක්ක සපුරා ගන්න. බිරිඳ එහෙම කෙනෙක් නෙවෙයි මහත්තයා. ඇය ආදර්ශවත් බිරිඳක්, ආදර්ශවත් අම්මා කෙනෙක්. මට දුක එහෙම කෙනෙකුට මේ වගේ කැත කතා හදපු එක ගැනයි. ගයාන් ප්‍රදීපිකා විවාහ වෙන්නේ මීට වසර 21කට පෙරදී. එදා ඉඳන් අද දක්වා ඇයට එරෙහිව කිසිදු ඇල්පෙනෙත්තක තරම්වත් නරක චෝදනාවක් ඇයට නැති බවයි ගයාන් පවසන්නේ. ප්‍රදීපිකාට අපි ආදරයට කියන්නේ නිලු කියලා. මහත්තයලා දෙවුල පිටියේ පැත්තට ඇවිත්, එහෙමත් නැත්නම් ප්‍රයිවට් බස් නැවතුම්පලකට ඇවිත් නිලු ගැන අහන්න. එයා කොයි වගේ කෙනෙක්ද කියලා එතකොට දැනගන්න පුළුවන් වෙයි. මං ත්‍රිවිල් එක එලවන්න කලින් කළේ ප්‍රයිවට් බස් රස්සාව. මං බස් එකක් එලෙව්වා. ඒ කාලේ මං ඒ තරම් හොඳ මිනිහෙක් නෙවෙයි. නරක ගතිගුණ ටිකක් තිබුණා. ඒ හැම දෙයක්ම මට කියලා දීලා අවවාද කළා මාව හැදුවේ මගේ බිරිඳ. ඒක මේ බස් නැවතුම් පොලේ හැමෝම දන්නවා. ප්‍රදීපිකා සුදර්ශනී කියන ඒ දියුල පිටියේ කාන්තාව කොරෝනා රෝගයට ගොදුරුණු මුල් කාලේ බොහෝ මාධ්‍යවල මෙන්ම කටකතාත් පැතිර ගියේ ඈතමුන් සමග ආයතන සම්බන්ධතා පවත්වා ඇති බවයි. මෙවැනි අය සමග විදේශ සංචාරවල පවා අය සහභාගී වී ඇති බව එම කටකතා වලින් කියවිලා තිබුණා.
මගේ බිරිඳේ කවදාවත් පිටරට ගිහින් නැහැ. ගුවන් යානයක් ළඟටවත් ගිහින් නැහැ. එක දවසක් එක රැයක් ගෙදරින් පිට ඉඳලා නැහැ. උදේ 6:45ට බ්‍රැන්ඩික්ස් එකේ බස් එකේ රාජකාරියට ගිහින් ඒ බස් එකේම රැ 8:10ට විතර ප්‍රදීපිකා ගෙදර එනවා. ඉරිදට ගෙදර. එදාට මුළු ගෙදරම වැඩ කළා. හවස මහන්සියට ටිකක් නිදා ගන්නවා. ඕක තමයි යාගේ ජීවන චර්යාව. අනික වැඩපොලේ පොත් අරගෙන බලනකොට ඔය කට කතා ගොතන අයට බලා ගන්න පුළුවන්. ඇයි කොයිතරම් උනන්දුවෙන් හැමදාම වැඩට ඇවිත් තියෙනවද කියලා. ඉතින් මේ තරම් සාධාරණ කරුණු තියදී තමයි ඇයට අපහාස කළා ආරංචි පතුරවා හැරියේ. ගයන් සමග මේ වෙද්දි නිරෝධායනින් වෙමින් සිටින ප්‍රදීපිකා සුදර්ශනීගේ පියා සිටින්නේත් අසනීපෙන්. ඒ එක් අතකට ඇති වී තිබෙන අනතුරක් නිසාවෙන්. ඒ පහුගිය දින ගීපිය ඇතැම් සමාජ මාධ්‍ය හරහා වගකීමකින් තොරව ප්‍රවෘත්ති පළ කරන නිසා මාධ්‍ය කීපයක හෙලිකර තිබුණේ ප්‍රදීපිකා සුදර්ශනීගේ මවද කොරෝනා ආසාදිත තැනැත්තියක් වී රෝහල් ගතකොට ඇති බවයි. එමෙන්ම දියණිය වෙනම මධ්‍යස්ථානයක හුදකලාව ප්‍රතිකාර ගන්නා බවයි. ඒත් ඇත්ත කතාව ප්‍රදීපිකා සුදර්ශනීගේ මව මීට අවුරුදු එකහමාරකට පෙර මිය ගිහින් තිබීමයි. දියණිය ඉන්නේ අම්මා එක්කමයි. ඇය ප්‍රතිකාර ගන්නා ගමන් පාඩම් කරනවා ගයන් කියලා තිබුණා. අපේ පවුලත් එක්ක ඉන්න දරුවන්ගේ යාළුව පවා අපි ගැන දන්නවා මහත්තයා. ගයන් අවසන් වශයෙන් කියලා තිබුණා. මේ සංවේදී සටහන කරන්නට මත්තෙන් ගයන් සහ ප්‍රදීපිකාගේ එකම දියණිය ස්වප්නාද මොහොතක් කතා කර තිබුණා. මට හරි දුකයි. මොකද මම හින්දා මගේ පාසලේ හැමෝටම ප්‍රශ්නයක් වුණා. හොඳ වෙලාවට පරීක්ෂණවලදී ඒ කාටවත් කොරෝනා නැහැ කියලා හෙළි වුණා. ඒත් මං හින්දා හැම අපහසුතාවයක් උනේක ගැන මට හරි දුකයි. ඒ අයට මට කියන්න තියෙන්නේ සමාව දෙන්න මට කියලා. ඒ වගේම IDH රෝහලේ ඉන්න දොස්තර මහතුරුන්ට වගේම නර්ස් නෝනලා හැමෝටම ස්තුතියි. මොකද හැමෝම මට පොත්පත් ගෙනත් දෙනවා පාඩම් කරන්න. ස්වප්නා දිව්‍යාංජලි මේ අකරතැබ්බේට මුණ දුන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටිද්දී. මං කොහොම හරි පාඩම් කරලා විභාගේ පාස් වෙනවා. ඒ අදිෂ්ඨානයෙන් තමයි මම මේ ඉන්නේ කියලායි ඇය සඳහන් කළා තිබුණේ. ප්‍රදීපිකා සහ ස්වප්නා IDH රෝහලට පැමිණියේ හත ගැස්මෙන් යුතුවයි. රැගෙන මුල් දවස්වල ඔවුන් හිටියේ විශේෂ තැනක. ඒ දැන් මේ දෙන්නම එකම වාටුවේ ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. අපි සාමාන්‍ය විදිහට ඉන්නවා. ලොකු අපහසුතාවයක් නම් දැනෙන්නේ නැහැ. ඉක්මනට හොඳ වෙලා ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හිතනවා කියලායි ප්‍රදීපිකා සුදර්ශනී මහත්මියත් අවසාන වශයෙන් සඳහන් කළා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.